මේ රැස්වීමට ආරාධනා කරපු ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ගැනත් මම වචන ස්වල්පයක් කියන්න ඕනේ. සජිත් ප්‍රේමදාස හැමතිතුමා ජයග්‍රහයි අපේක්ෂා කළා ජනාධිපති කරාම යලිත් එතුමා ඇමතිවරයෙක් වෙනවා කියලා මම කියන්න කැමතියි. ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක මැතිතුමා සඳහන් කළා තියෙනවා එතුමා රණවිරුවන් ආරක්ෂා කරනවා කියලා. ඒක හොඳයි. ඒත් ඒක වචනට සීමා කරන්න එපා. ඇත්ත වශයෙන් තමා කැප වෙනවා කියලා වේදිකාවේ නැගලා මෙතුමා හිරිය දාණය ගැන සමාවෙන්න. කවුද සහරාන් එක්ක තිබුණේ දේශපාලඥයෝ කියලා? කවුද සහරාන් හැදුවේ කියලා මෙතුමා කියයි ඒක? කවුද සහරාන් හැදුවේ කියලා? ඒවා හොයාගන්න ඕනේ. සහරාන් එක්ක තිබ්බ සම්බන්ධ තිබුණේ කොයි ජනාධිපති අපේක්ෂකයාට? ඉතින් මේ විභාග කරන එක වැරද්දක් තියෙනවද? වැරද්දක් නැහැ. එහෙනම් ඉතින් මොනවද ඔකට විරුද්ධ වෙන්නේ? අනික මෙතුමලා කියලා තියෙනවා ත්‍රස්තවාදයට විරුද්ධව තවත් අලුත් නීති වොමනයි කියලා. කියලා තියෙනවා ජාතික ආරක්ෂක සභාව නීතිය ගත කරන්න ඕන කියලා. ඇයි මේවට විරුද්ධ වෙන්නේ? එහෙනම් ගෝඨාභය රාජපක්ෂට කියන්න තියෙනවා ඇයි අපි මේවට විරුද්ධ වෙන්නේ කියලා. වේදිකාවේ නැගලා කෑ ගහන්න පුළුවන් අපි ජාතික ආරක්ෂාව අපේ අතේ තියෙන්නේ අපි සිංහල බෞද්ධයෝ කියලා. වචන එකක් ක්‍රියා කරන එක තව එකක්. දළදා මාලිගා වටේ නයිට්‍රේසින් දාන සිංහල බෞද්ධකම තමයි තියෙන්නේ. මෙතනෙම සිංහල බෞද්ධයෝ ඉන්නවද? මම නම් නයිට්‍රේසින් කරන සිංහල බෞද්ධයෙක් නෙමෙයි. මෙහෙම ජාතික ආරක්ෂාව ගැන හිතන්නේ නැති මේ කණ්ඩායමට කොහොමද රටේ බලේ දෙන්න කියලා මම අහන්න කැමතියි. ඒ නිසා අපේ ආරක්ෂාව ගැන හිතලා රට දියුණු කළා අපි ඉදිරියට යන්න නම් නොවැම්බර් 16 වෙනිදා මේ හංසයලගෙන් කතරේ ගහලා එතුමා ජනාධිපති කළා රට ආරක්ෂා කරන්න පුළුවන් අලුත් වැඩ පිළිවෙල අපි යමු කියලා ප්‍රකාශ කරමින්